దేవిందుని ఓ బటను పెనెని ఐద వినస్ తనగిని వినస్ తనగిటియడ మే అరగలే చరిత్ర మే వగే తనగిని కొట ఒకలను పుదున అరగలే అరగల కరపు బెరియేట్ల నగల కేగాపు కినికిల ఒకలట హితనవద ఓ దగల దినోద బండార్నాగి పిలిమగా ఇతనే స్టేజ్ గత్తిని ఏ స్టేజ్ ఎక సహ అందరూ హితియ ఒకలంట ఉదోపకార కరమిన్ ఏక కరగన ఇతన ఉడ నగల బెరియల్ పెరగన హితపు కినిక్ తమై మే ఇన్నే అదిగని లాల్లయ్య కిన మగే నమ తమై తీయ్ని අද මේ කතා කරන්නේ උපහාසාත්මක ගීත රචකයෝ ගැන කතා කරනවා සුනිල් අයියා තමයි ප්‍රධාන වශයෙන් ඒ සුනිල්ගේ ඒ ස්ටයිල් එක තමයි මේ නිරූපණය කරන්නේ අපි අහනවා ලාල් අයියගෙන් අපි කියන්නේ ලාල් අයිය කියලා මට වඩා වැඩි බලුණක් කියන්නේ හැමෝම ලාල් අයියනේ කියන්නේ මේ ආගේ ගීත गीते नुक्या ने में विप्लवे गए ना अरगले तो मैं कथा कराने या फिर कथा करूं अरगले गए ना कौन मत अरगले के संबंध होने अरगले के लिए क्या ने जनता वगे आवश्यकता व्यक्त बहुत हम पत्तू ना मुकद जनता वगे प्रधान आवश्यकता व्यक्त तमाई इंदिन हितूं क्या में भी मन्ना आता है पाल क्या विषय ये जनता वटे लबा दे नत्तम जनता वटे सिद्ध वेनो पाल के टा विरुद्ध कैरली गहन एक इतिहास से पुराम सिद्ध हुना मेरा टे दर्नु कैरली कीप्या कहते हुना ඒ ඇති වෙන ප්‍රධාන හේතුව තමයි ජනතාවගේ අවශ්‍යතාවයල් ජනතාවට නොලැබීම මේ ආර්ථික ක්‍රමයේ බෙදිල නොවීම සම්පූර්ණයෙන්ම ජනතාව අපහසුතාවයට පත් වෙලා තියෙනවා ඒක හින්දා මහ ජනතාව සම්පූර්ණයෙන් පාලට බැස්සා බහැලා වර්තමාන පාලකෙන් එපා කිව්ව ප්‍රතික්ෂේප කරා ඒ ප්‍රතික්ෂේප කරන ප්‍රධානම හේතුව තමයි දැනට පවතින මේ ආර්ථික ක්‍රමය මොකද ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයල් කෑම බීම ඉදුම් හිටු මේ ටික ජනතාවට දී ගන්න බැරි හින්දා පාලකෙන්ට පාලකයෝ කරපු දේ ජනතාව හැමදාම රැවට්ටුවා ඉතිහාසයේ පුරාම උනේ සිද්ධ වුණේ එහෙමයි ඒක හින්දා මිනිස්සු අරගලයට ආවා අරගල කියන්නේ ගෝල් පේස් අරගලයට ආවා ඇවිල්ලා එතන තරාතිරමක් නොබල මේ අපි වගේ මිනිස්සු ගිහිලා ජනතාවත් එකතු වෙලා වෙල්ලා මේ රටේ පාලකෙන්ව නිරපන්න ජනතාවට සහයෝගය දුන්නා මොකද ප්‍රධාන වශයෙන් මේක කරන්න සිද්ධ වුණේ අපිට ලාල් අපිට මේ අරගලේ කියන්නේ මිනිස්සුන්ගේ දුප්පත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගරු සීමා බණ්ඩාරනායක මැතිනිය පාලනය කරන කාලේ ඊට පස්සේ අපිට ඩොලර් පරිමාණයක් තිබුණේ ණය ප්‍රමාණයක්. නමුත් අවුරුදු ඊට පස්සේ දෙයාගෙන් පස්සේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථිකය වෙනස් වුණා. වෙනස් වෙලා ගිහලා ඩොලර් ආර්ථිකය, රුපියල් ආර්ථිකය, ඩොලර් ආර්ථිකය පරිවර්තනය වෙන ප්‍රධාන හේතුව තමයි පිටරටින් බඩු ගැනීම. කියන්නේ ක්‍රමානුකූලව නොවන පාලනයක් රටේ සිද්ධ වුණා. ඒ නිසා අනිත් එක තමයි මේ ගසා කෑම හොරකම් කිරීම. පාලකයෝ කරපු දේ එදා ඉඳන් දේශපාලකයෝ කරපු දේ පුරවැසියව මුලා කරගෙන සම්පූර්ණයෙන්ම කරපු දේ මේ මේ රටේ රටට ගේන ඩොලර් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම හොරකම් කරා. හොරකම් කළා ඒ මිනිස්සු ගිහිල්ලා පිටරට බැංකු වල දාගත්තා. වෙනත් වෙනත් පිටරට ආයෝජනය කරා. ඊට පස්සේ කරොත් රුපියල් යගේ නැති වෙලා ගිහිල්ලා රටේ උද්දමනේ ඇවිල්ලා. දැන් පාංගඩිය රුපියල් 300කට පාර පරිවර්තනය වෙලා. දැන් අරගලේ තාම තියෙනවා. මෙහේ අරගලේ ඉස්සරහට මීට වඩා ඉක්මනට එන්න පුළුවන් තාම මිනිස්සුන කණ්ඩනේ. අද ළමයිට දැන් මම පාසල් වල ගිහිල්ලා බලනවා මේ දවස්වල පාසල් වල කීපෙකට උදව් කරනවා. මේ ළමයි පෝෂදායි ආහාර නැහැ. අපි කරන දේ විතර ටිකක් දීගෙන යම් දෙයක් කරගෙන කරනවා. ඒක ප්‍රාසිගතව කරනවා. අපි කාටවත් කියන්න ඕනේ නැහැ. ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි කරන්න ඕනේ මේක ජනතාව කරන්න පුළුවන්. දැන් අද රනිල් වික්‍රමසිංහ යනවා 8 දිනක් අරගෙන එංගලන්තේ. ලක්ෂ 100 ගානක් විතර ටිකට්ස් වලට හෝටල්ස් වලට බඳින්න නැහැ කොච්චරද කියලා. එතකොට මේ ලක්ෂ 100 ගානේ මිර හැම රාජනායක රාජ රටවලේ රාජනායක දෙන්නෙක් තමයි ඇවිල්ලා තිබුණේ මේ රජිනගේ අවමගුලට. හැබැයි අපේ උන් නැහැ යනවා 8 දිනක් පාරගෙන. නේ ලක්ෂ 100 ගාන ටිකට්ස් වලට. එතකොට කොහොමද අපි තවත් මේ රටවල් පාලනය කරන්නේ මේ මේ මිනිස්සු මෙච්චර හෝටල්ස් චාර්ජස් හෝටල් චාර්ජස් නැතුව මම මේ දන්න දෙන්න ටිකක් අපිට දන්න පොඩ්ඩක් මේ අපි මේ කියන්නේ අපි දන්නේ මේ මොනා වෙලාද කියලා තව මේ කොච්චර බෙදන්නේ කියලා. ඉතින් මේ රට මෙච්චර වැටලා තියෙද්දි ලෝකේ ණය ඉල්ලන මොහොතක අපි ඉද්දි අපි උත්සාහ කරන පාලකයන් උත්සාහ කරන මේ අවමගුල වලට පිරිවරාගෙන ඉන්නවා. ඔව් රජිනගේ අවමගුල ගැන දැන් ගීතයකුත් කළානේ දැන්. ඒක දැන් අපි පොඩ්ඩක් පෙන්නනවා ඔයගලට පස්සේ. ඉතින් මේ මොකද රජිනගේ අවමගුල ගැන ගීතයක් කරේ? රජින කියලා කියන්නේ අත වශයෙන්ම කියනවා ලෝකේ හින්න හිටපු හොඳ මවක්. ಗುಣ ಗುಣගරුක මවක්. ඔව්.
maka dari mawak kita tiinat gawurut teh saha loke api da rajina hitiya me rajina me langkawat palne kara aurudu harasiya me sudra rata palne kara kota me rajina ke mawak palne kara me rata ya palne kara eta habai eta kota api palne una palne una Mini merum mangkola kaya mau dusir sidda unna awam aja tibunat gamel tibunat namu teba awam aja. Dan ini mana mana pahlak itu rata pahlak keran nih rata itu mudah kalau tiennye jangan tahu ada pahlak keragangan lagi. Muka dar baru mutu ganang keragangan lagi tiennye minus untuk sali tibunat baru nih kan nih berarti kan nih loko prasna berarti tiennya. Oh itu udah pada sudda nih dahasa laba dunna sudda nih dahasa laba dina kota nih dahasa anu Munta mungkin anak gawesan yang kerana parisan yang kerana munta desa panen itu hasil dia itu munta desa panen itu hasil gatot pokoknya ektala Paul Khanda ama kitara mereka raja kerana ini ane mereka sama setiap wacan jangan tahu ada bedilnya ane itu orang mahar mereka sudah ada teru na mereka munta itu emang ada kerapu deh wancan itu mereka desa panen itu hasil laba gatot mereka dana dalal kau tidak gatot gila bilang so lalu guna tilakai langka awih itu sud anu kara sudai mereka sudah orang mana lah mereka lakukan ini jangan doa dapur itu tetap pratek ikannya gila bilang am sisaan ini basala Umur kota ini hidup kota sak sudah gawat agila lalu karma adalah sak guna tidak, oleh guna tidak. Kata agar, bila kami sudah teka kami umur yang kota ini suka kata agar Inggris ya. Sudah teka Inggris yang kata. Inggris yang kata agar kami umur kota ini suka. Itu kota mungkin dari pasca api, oleh bila kami pasca api, yang kami punca lek, kami Kolombo Royal lek yang kata ini suka gila dana, umur kota ini mereka cipta beri apa lagi. Rangkapan. Ini mereka rangkapan pasca sudah gawat agila. Kolam batai lapo harogena maharaja ini lalu mak liya layawan apa? Mereunter desa panen itu harus deh namun kumur kota ini untuk tinggi sih kata agan oki lah. Itu pun eh terram mereka rata itu bukan ada leo. Sudah batra batuwa. Maharaja itu awat. Bukan sudah orang itu hitam ni. Sudah orang itu memang ikmeter desa panen itu harus laba agen. Itu pas sih itu harus laba agen. Sudah kan mereka rata gudah deh pala itu dikuni. Ya bandar naik kalau unnya tak kerja das karena kita satu siaga naik gua dana itu punya gitu. Nah itu pun nih. Ini pas sudah ke depan ini memang kalau kayak kata main kita sudah ke depan lah, apitnya nih dah satu tek mah sudah karena bu deh, tama-tama yang langgeng kita mau minus sudah ke depan lah tiga lagi ya, dah sekte akar itu satu sih karena bandar naik umur lah itu punya, itu running liquid single lah, kucing itu punya. Ini pas siapa bintu beti kira nama betulnya, raja identik akar si itu ada di ini kenar panah gitu. Panah kan, ini kita kan karena metinya mangga nih kekara, kere, kuhumat kerana sudah benar, mau kita mana jangan tahu di dalamnya tiun orang mana jangan tahu, Ida ngalangan sih dulu, namun yang agak kerah, kira mau pernah itu akar kerah. Kau tahu itu apa? Ya, ya. Ikan pihon tadi kalau itu mau. Itu kan orang ini kan singgal ke parampara, apa tiap parampara? Mereka rata lah parampara. Muntah, muntah main sudang ke. Atau bisa mungkin orang sudang ke parampara. Jia, ikan jia jawa tidak berarti. Oh, kau Tambi mutia sih lagi parampara. Apa jia jia? Kau pola bahate lu. Kau itu kadang ada tapi ini. Minusun tadi ini. Iba game. Bandar naik ke parampara. Bir ke rumah lagi parampara. Ego lu India yang ngal. Ibu lu ni dimula perang-perang awal, kau mai kau mah dimula, ikhikan apa sahaja nona mai, ni kau lu single lagi dia travel lah, sudah ke dia awal mangkul lah kalau mai alasan radilu, tapi mai deshpala travel lah, ni dikyo, eva game bidikareo, travel lah, mai dan luku ansak karu di sini. Jadi ikhikan dah, mai rata, mai jati mai tu kulaga menela, mai rata dimula minyak tu mai rata agama tu mana pulau, pura sih pulau, muslim minyak tu agama tu mana pulau. Abe meradilu itu dengin nih, namun anaknya dia masih hidup nakila prestasi nih, mau terhadap tanah dari pasang temu tulis ini perlu, pasang temu tulis ini perlu, pasang temu tulis ini lagi ane apa ibu daruwe kita ngapet pasang temu lagi meratia, man anaknya kayak keluarga yang nang meratia agama kita main, dedas hatali itu orang buat, ini nih dedas hatali orang buat meratia raja naik kita main, mudah lagi lagi, ane tengah niem jangan tienn, singgal jangan tienn, kulle,
pavatinne mokadda yage pavatma mokadda dannawa wedi janathawa kiyanne kawuda ow naga gotrika yaksha gotrika me rate gotrika hitiye degolla e gotrika degolla langen pavat wenne e gotrika yange e jana mata pavatina kenek tamai e jana mata pavatina kenek tamai mudulige kiyala kiyanne mokada ehema tiyana minissun itharai me rate ekakumak tiyenne yang apa itu hemat ekumat tiennya apa parampara ya villa api ya villa, atta pas mereka na prahak sejarahnya atte kelangka ujiya atte cumi nusul, ting apa itu loko ekumat tien, mana deh itu mana tapi itu mana kalau tiennya rata ni dahas kerjaan, mukade, mata deh yamak tibunai kelalar rata ni dahas aknet rata ini apa itu dahas sejiwa tuennya natta rata aknet tan me deh palo ini berat tien, deh anu malu ini berat tien, deh wahana tienya petelne, ting eva kita tiak me patola tien, ting ek hinda apa itu nama me pal ekyo desiyo visi paham me pa, apa me rata benas kerjaan nama moni, sampunne me rata desa pahlawan kebatin menas kerana none desa pahlawan samskuti sampunne menas kerana nuga tuh parlimen tuh ya itu i parlimen tuh me prasjep jatan terbawa diu api visan diu itu i api kocer arah galak kerat mina pasai pecanda tuh dia ane api puluhan terang usaha kerana wa ilang ameti warni dida susi pahai dia api usaha kerana honda parlimen tuh akhda agen honda ugat pirisak akhda agen honda parlimen tuh kerana merat sampunne sanggar dene kerana gini ane. Iwa gimana? Oba mang istilah gimana nih? Arah galak bimih di cerita kila arah galak bimih. Daragale bibi wen dattit nikan hitiye ne hakiyawak pennuwa me geete sangeete sindu kiyala e wage dewal kala dan itim me e wage deyak dan eli dakkala thiyenawa kiyala man kiwwane me ai mehema karanna hithune dan minus mahajanathawa oba danuwat kirima saha mahajanathawa wage sharire deena etthase udahamata pat karaganna nan api munim api danuwat karanna one geete sahithyen danuwat karanna one mokada sahithyen posita wicca ratak me rata me palake wada sahithya gana ganan ganna athuna eka hinda sahithya kanna de kiyala ewana deya kiya rewwa etthara geeta welen kavi welen etthase ape sanskrutiyat ekak baluwama geeta kavi itihase ehema thibuna itin eka hinda mata hithuna geetayak hadanna man oy jani janayaneni kiyana geetaya nirmanaya kara aragala bimata me minissunta aragala bimata awashyai wage deyak minissunta geetayak ahena kota minissu dannawa me mokadda me api kalayutte kiyana eka itin eka hinda minissu uddamanta pat wenna nan meka yamak kalayutui kiyana hindala api me geetayak nirmanaya kara ran aragala bimata obina jani janayanne kiyana geetaya ita passe ita issalama nirmanaya kala me apita ape thiyena adarshama kiyana dan api rate aarthika washin wadila minissunta tel polim petrol polim gas polim hama deekata minissunta yanna wela me polim walata thamath e polim ekata thiyena itin e nisa e palakenge thiyena naraka gati hinda ada polling වලට යන්නේ ඔයාලා මිනිස්සුනේ polling ගැන සම්බන්ධ කරලා රටේ තියෙන ආර්ථික ප්‍රශ්න කරලා මම අර සුනිල් මේ පෙරර මහත්තයාගේ ස්ටයිල් එකට ගීතයක් රච කිව්වා. ඒකයි තමයි මේ ඒ ගීතය දැනටත් මේ ප්‍රචාරය වෙනවා. ඒ ගීතෙන් සම්පූර්ණයෙන්ම කියවෙන්නේ මේ අරගල මේ රටේ තියෙන මේ අරගලය ගැන, මහජන අරගලය ගැන. මොකද මිනිස්සුන්ට අවශ්‍ය මිනිස්සු අවශ්‍යතාවය. ඊට පස්සේ අපි ඒක අන්තිමට කියන එකද ගැන මේ අපි අපිට ඉස්සරහට එන දේශ ඡන්දයක්. ඒ ඡන්දෙදි මේ මිනිස්සුන්ව දේශපාලනඥය කියලා අපි සුසු නැති දේශපාලනඥය නේද ගහලා පන්නන්න ඕනේ. ගහලා පන්නන්න ඕනේ අතින් නෙමෙයි. ආයුධවලින් නෙමෙයි, ගල් වලින් නෙමෙයි, කතිරෙන්. කතිරේ කියලා කියන්නේ මහා බලවත් අවිය. මේ බලවත් අවියෙන් පුළුවන් මේ දේශපාලන 225ම එළියට විසින්න ගහන්න. ඊළඟ ඡන්දෙදි අපි බලාපොරොත්තු වෙනවා මහා මැතිවරණයකදී මේ අදට පවතින පාර්ලිමේන්තුවේ ඉන්න ගඳ ගහන කුණු ගඳ ගහන මේ දේශපාලනඥය 225ම සම්පූර්ණයෙන්ම කතිරේ එළියට දාන්න. ඒ කියුවේ මොකද්ද ලාල් කියුවේ මැතිවරණයක් කියන ඡන්දදායක රජ වෙන අවස්ථාව තමන් රජ වෙලා තමන්ගේ සේවකයන් පත් කර ගැනීමේ මහා ක්‍රියාවලිය තමන් එක දවසකට රජ වෙලා කතිරි ගහලා සේවකයෝ පත් කර ගන්න සේවකෝ කියන්නේ තමන්ව පාලනය කරන සේවකයෝ පත් කර ගන්න හරියට හලකේ සේවකයෝ හරියට බැලුවොත් ඔව් සේවකයෝ තමයි අපි සේවකෝනේ ප්‍රේමදාස මහත්තයා කිව්වනේ මම මේ ජනාධිපති නෙමේ මම මේ ඔබලගේ සේවකයා කියලා කිව්වේ ඒ වගේ මේ සේවකව පත් කරගන්න අවස්ථාව හරියට පත් කරගත්තේ නැත්තම් උනේ ඒකනේ එක දවසකට අපි රජ වෙලා ගිහිල්ලා හොරු මංකොල්ලකාරයෝ වංචනිකව දූෂිතව පත් කරගත්ත නිසා තමයි මේ කෙලිය කෙල වෙලා තියෙන්නේ රටට ඒ නිසා අපි ඒකට බහිනවා ඒක අරගලේ විශාල වියදමක් දරලා ඒ වගේම අනාගතයේත් විශාල වියදමක් දරලා මේ වගේ මිනිස්සු ඉන්න ඕන අරගලේට හැමෝටම වියදම් කරන්න බෑනේ ඒකට ස්පොන්සර්ස්ලා හිටියයි කිව්වනේ අපි කිව්වනේ ඒක ස්පොන්සර් කෙනෙක් ඒ වගේම දවසට කොච්චර වීදම් වුණාද අපි ඒගොල්ලොත් එක්ක ඉන්නවා ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙන මේ ලාල් ඉතින් ඒ සංවිධානය කරලා අපි දවන්ත වැඩපිළිවෙලක් හදනවා ඒ යන පොඩ කියන මේ වාරෙන් අපි ඉස්සරහට අපිට අත්පැෂ්ම කියනවා නම් මේ පෞද්ගලික තරහක් නෑ මේ දේශපාලඥයොත් එක්ක අපිට තියෙන්නේ මේ හත අඳුරන කට්ටිය නෝ පෞද්ගලික අඳුරන අපි කාලා බීලා ඕ දන්න හොඳට මේ ওই මිනිස්සු මේ අපිත් එක්ක හොඳට කාලා බීලා හිටව මිනිස්සු අපි උදව් කරමු මිනිස්සු අපි හිතුවා මේ පාලකෙන්ගෙන් අපි මෙතෙක් කල් බලාගෙන හිටියා අපිට ජීවත් වෙන්න අපි හම්බ කරගත්ත දේ අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් ඉතුරු කරයි කියලා. දැන් රටක් ඉතුරු කරලා නැහැ. අපි කියන්නේ අපිට කියන්නේ මේ බහුජාතික සමාගම් වලට මේ ඉඩම් බදු දෙන්නට ප්‍රශ්නයක් නැහැ. ඒක කාලීනව ලෝකයේ දිනු වෙනකොට වෙන්න ඕනේ. හැබැයි රටකට විකුණන්න බෑ.
දැන් රටකට රටක් විකුණන්න බෑ. දැන් එහෙම කරගෙන යනවා. දැන් අපි අපි ඉන්දියාවට මොනවා දෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි ආරෝ දූපත් දීලා මේ යම් දේවල් දීලා කියලා දන්නා. හැබැයි මේ තාක්ෂණයේ බුද්ධිය විද්‍යාව මේ හැම දෙම ලෝකේ තියෙන වගේම රටේ තියෙන රටේ ළමයි දන්න උගත් ළමයි ඉන්නේ. අයි මේ උගත් ළමයි මේ රට බාර දෙන්නේ නැද්ද? මේ ළමයිට මේ උගත් ළමයි මේ රට බාර දෙන්න ඕනේ මේ නාකි හම්පඩ මේ මිනිස්සු පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා. ඒක තමයි ඇත්තම තේසේ. මම වුණත් දැන් වයසයි මම වුණත් දේශපාලනයට එන්න නෙමෙයි මේ කතා කරන්නේ. මට ඕන කරලා තියෙනවා තරුණ නායකයෝ. තරුණ නායක බලන්න මේ ඉපරේද ගහපු මැච් එකේ මේ තරුණ කොල්ල පොඩි කොල්ල ගහලා දින්න. නේ? එතකොට එතනදිම කියනවා මේ ලෝකේ හැමෝම කියනවා මෙන්න මේ විදිහට කරපන් කියලා. එතකොට අපි දන්නවා දැන් දෙමළ සංවිධානයේ ඉන්න හොඳ മന്ത്രി කෙනෙක් ඉන්නවා. මේ മന്ത്രിතුමා පාර්ලිමේන්තුවේ හොඳට කතා කරනවා. ශර්මාණි. ඔව් මාණික වන්න බලන්න හොඳ තාම මාණික මාණික മന്ത്രിතුමා හොඳට කතා කරනවා. මාණික മന്ത്രിතුමා කියලා කියන්නේ අතෝෂම කියන මේ රටේ අතෝෂ පාලනයේට සුසු මිනිස් අපිට වරගින් වැඩක් නැහැ. අන්න ඒ වගේ හොඳ තරුණ කොටසක් මේ විවිධ ජාති නියෝජනය වෙන පරිදි හොඳ අපේ රටේ ඉන්න විවිධ ජාති නියෝජනය වෙන පරිදි හොඳ පාර්ලිමේන්තුව 2025 දී අපි අදා ගන්න ඕනේ ලාල්. ඒක තමයි අපේ තියෙන ඉලක්කය. ඒකින්ද අපි අරගලයේ දිගට කරගෙන යනවා. අරගලේ නවත්තන්නේ නැහැ. අරගලේ කියලා කියන්නේ අපේ රටේ අනාගතේ. පාර්ලිමේන්තුවනේ මේ රටේ අනාගතේ වර්තමාන අරගලේ තමයි රටේ අනාගතේ. අරගලේකින් තුර ජයග්‍රහණයක් නැහැ. ඒ වගේම මම තව දෙයක් කියනවා. මේ වගේ තව මිනිස්සු ශ්‍රාසියක් ඉන්නවා. මං ඔවුන් හම්බ වෙලා ඉදිරියේදී ඔයගලන්ට අරගලේ ගැන දැනුවත් කරනවා. අපි කොහොමද ජයග්‍රහණය කරන්න කියලා ඒගොල්ලෝ හදලා තියෙනවා ප්ලෑන් එක, ඇක්ෂන් ප්ලෑන් එක. මම ඒක එලිදරව් කරනවා. ටොක් විත් ලාල්. හරි. අපි ලාල් සහෝදරයාටත් ජය වේවා කියලා කියනවා. දැන් ඔයාගේ අවසාන වශයෙන් කියන්න තියෙන අර ගීතය ගැන මොකද? දැන් අත් වශයෙන් මම හොඳ ගීතයක් නිර්මාණය කරලා තිනවා. මේ අද දැන්ට වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක මේ කියන්නේ දැන්ට මේ ලෝකයේ මහරජිනක් හිටියා. අපිට බ්‍රිතාන්‍ය මහරජින. මහරජින කියන්නේ හොඳ මවක්. අත් වශයෙන් හොඳ පාලිකාවක්. අත් වශයෙන් තමන්ගේ රට ගැන තමන්ගේ පුරවැසියා ගැන හොඳට හිතපු කෙනෙක්. ලෝකයේ පුරවැසියෝ ගැනත් හිතපු කෙනෙක්. ඒකෙ හින්දා හොඳට කොච්චර ප්‍රශ්න තුනක් මේ රට පාලනය කරගෙන ගියා නොසලී. නොසලී පාලනය කරගෙන ගියා හින්දා ඒ දිනුවිට උපහාරයක් වශයෙන් මම ගීතයක් නිර්මාණය කරලා තිනවා. මේ ඒ ගීතේ දැනට ප්‍රචාරය වෙනවා. ඒක හින්දා මම හිතනවා මේ 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 හරහා ඒ ගීතේට හොඳ කණක් ලැබිලා ඔබ මේ මං හිතන්නේ මේ මේ මම ඒ ගීතයක් දාන්නම් මේකට. ඒ ගීතේ පොඩ කාණ්ඩයක් කියන්න කොහොම වින්න පොඩක් කියන අමාරුද? පුළුවන් පුළුවන් කියන්න මම කියන්න. මූඩ් එකට එන්නකො පොඩ නවත්ත. චුට්ටක් නවත්ත. පල්ලේට හිරු නොබසන රාජයේ රන්මිණි මුතු මණික් චිරුල හිමි මහරජින ඔබයි ඔබමයි ක්වීන් මැරි එලිසබත් ක්වීන් මැරි එලිසබත් ඒ ගායනේ පෙන්ව හැකියාව ඒ වගේම කෞශල්‍යයක් තියෙනවා. අපි ඒකත් එක්ක අරගලයේ තමයි දියත් කරන්නේ. නමුත් මේ වගේ තැන් වලට ආවට මම හැමතිස්සෙම ඉන්නේ මේ වගේ තැන් වලට ගන්නේ අරගලයේ ශක්තිමත් කරන්න කියන එක තමයි අපි කියන්නේ. අපි ඇත්තටම මට දැන් අවශ්‍යතාවය තියෙන්නේ අපි මොන දේ කරත් අපිට රටක් ඕනේනේ. රටක් ඕනේ නම් අපි මේ බාහ ජනතාව දෙකෝටියක් විතර ලක්ෂ 20 පැත්තකට දාන්නකෝ. දෙකෝටියක් විතර ජනතාව ඉන්නේ අරගලයේ. එතකොට මේ අරගලයේ කියන්නේ අද බෑන්ඩ් එකක්. ඒ කියන්නේ නාමාවලිය. මේ නාමාවලියට හරියන විදිහට අපි ඉස්සරහට හොඳ මාර්ග සලස්මක්, ඒ කියන්නේ රෝඩ් මැප් එකක් දීලා අපි කණ්ඩායම් එකතු වෙලා මේ දේශපාලඥයන්ව කොහොම හරි මේ පාර්ලිමේන්තුවෙන් එළියට දාලා අලුත් 225ක් පත් කරලා මේ රට අවුරුදු 5ක් ඇතුව 5ක් ඇතුළත අපි කොහොම හරි දේශීය ආර්ථිකයෙන් ගොඩ ගන්න නිෂ්පාදන ආර්ථිකයක් ගාමී ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් ලාංකික ආර්ථිකයක් ගොඩනගාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි එකම අරමුණ. බෑ කියලා දෙයක් නැහැ, නැහැ කියලා දෙයක් නැහැ. මිනිස්සු එකතු වුණොත් ඕන දෙයක් කරන්න පුළුවන්. ජනතාවනි එකතු වෙලා අරගලෙත් එක හිටපල්ලා. අරගලයට ජය වේවා. ජය වේවා.